ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්ලෝඩ් රාජකාරි භාරගෙන බංග්ලාදේශ කණ්ඩායමේ ටෙස්ට් තරගාවලිය වගේම ඕස්ට්‍රේලියා කණ්ඩායමේ එක් දින තරගාවලියක් ජයග්‍රහණයකින් අවසන් කරන්න සමත් වුණා. දැන් තියෙන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ටෙස්ට් තරගාවලිය. මේ තරගාවලියත් සාර්ථකව අවසන් කරන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබී කියන එක තමයි අපේ විශ්වාසය. මේකට තමන්ටත් පුහුණුකරුවෙක් විදිහට ලොකු දායකත්වයක් දෙන්න පුළුවන් කියලා තමයි සිල්ලෝඩ් කියලා තිබුණේ. සිල්ලෝඩ් එංගලන්ත පුහුණුකරු විදිහට හිටපු ජොබ් එක අහිමි වෙන්නේ අලුබඳුන තරගාවලියේ එංගලන්තේ ලබා ගන්න දරුණු පරාජය එක. මේ තරගාවලියේ තමන් ඕස්ට්‍රේලියා කණ්ඩායමේ එකතු කළ සියලු තොරතුරු තමන් ළඟ තියෙනවා කියලා තමයි ශ්‍රී ලංකා පුහුණුකරු කියන්නේ. තමන්ගේ ළඟ ඕස්ට්‍රේලියා ක්‍රීඩකයන්ගේ ෆයිල් තියෙනවා කියලා තමයි ඕස්ට්‍රේලියා කණ්ඩායමට සිල්ලෝඩ් අනුතුරු අඟවලා තියෙන්නේ. අපි බලමු මොන විදිහට ශ්‍රී ලංකා පුහුණුකරු ඒ ෆයිල් එළියට දායිද කියලා. මගේ ළඟ හැම සටහනක්ම තියෙනවා. ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෝ එක එක කෙනා ගැන මගේ ළඟ තොරතුරු තියෙනවා. ඒ අලුබඳුන තරගාවලියේ එකතු කරගත්තේවා. මම හිතනවා ඒවා මේ තරගාවලියේ ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි මට පාවිච්චි කරන්න පුළුවන් වෙයි. අලුබඳුනේ මොකද උනේ කියලා වැඩි කතා කරන්න ඕන නැහැ. හැබැයි ඒ තොරතුරු එක්ක මොකද වෙන්නේ කියලා අපි ඉස්සරහට බලමු. ඒ දේවල් එක්ක තමයි මම මගේ කණ්ඩායම එක්ක සැලසුම් හදන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම එක් දින තරගාවලියේදී ඕස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කිරීම ගැනත් සිල්ලෝඩ් ලොකු ගෞරවයකින් තමයි කතා කරලා තිබුණේ. අලුබඳුන තරගාවලියේ ඕස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ පරාජයට පත් වුන නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට කියලා ඕස්ට්‍රේලියාව පරාජය කරන්න වැඩි කැපවීමෙන් සැලසුම් හදලා සාර්ථකුණු ශ්‍රී ලංකා පුහුණුකරු ජයග්‍රහණයෙන් පස්සේ කියලා තියෙන්නේ මෙහෙම කතාවක්. මට පසුගිය කාලේ ඕස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ තියෙන්නේ ඒ තරම් සුන්දර අත්දැකීමක් නෙවෙයි. ඉතින් ඒ නිසා මම හොඳටම දන්නවා ඕස්ට්‍රේලියාව පරාද කරන එක ලෙහෙසි නෑ කියලා. ශ්‍රී ලංකා කණ්ඩායම ඒ දේ කළා. තරගාවලියේ ජයග්‍රහණයටත් වඩා මට සතුටුයි මගේ කණ්ඩායම සෙල්ලම් කරන සටන්කාමී රටාව ගැන. ඔය විදිහට තමයි ශ්‍රී ලංකා පුහුණුකරුවා අදහස් දක්වලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.